Hi everyone. Satutuya ogolo nawathawathawak aluth video ekekin hambenna labunata. Ogolo dannawa api meeta issala video eke katha kara upmarket eke kohomada alawi karanne. Naththam ettharama alawi karanawata wedi api e video eke katha kare mokadda? Upmarket eke kiyana eka mokadda? Eke tiyena prabhedayan monawada? Categories monawada kiyana eka thamai api katha kare. තර ඔයගොල්ලන්ට මතක ඇති ඒකෙදි අපි කැටගරිස් හතරක් කතා කරා. ඒ හතරම ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕන කියලා මම කිව්වා. අද මං හිතුවා ඔයගොල්ලන්ට මේ කෙටි වීඩියෝ එකේදී හඳුන්වලා දෙන්න ඒත් එක්කම මගේ MDRT gym website එකට ගියොත් library එකට ගියොත් මේකේ ඔයාලට ටිකක් දිග වීඩියෝ එකක් බලන්න පුළුවන්. අපි බලමු professionals ගැන. Professionals කියන්නේ කවුද? වෘත්තිකයන්. දැන් වෘත්තිකයන්ට අපි කල්පනා කරනවා අපි උත්සාහ කරනවා රක්ෂණයක් දෙන්න නැත්නම් වෙල්ත් ප්ලෑන් එකක් දෙන්න එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් ප්ලෑන් එකක් දෙන්න. දැන් අපි දැනගන්න ඕන දේ තමයි මේ වෘත්තිකයාගේ ප්‍රොෆයිල් එක මොකද්ද නැත්නම් එයාගේ ප්‍රතිරූපය මොකද්ද? එයාට කොහොමද? එයාට ගැළපෙන විදිහට මම කොහොමද අප්‍රෝච් කරන්නේ නැත්නම් එයාව ළඟා කරන්නේ? අපි වෘත්තිකයෙක් ගැන චුට්ටක් කල්පනා කරමු. සාමාන්‍ය වෘත්තිකයෙක් කියන්නේ යම්කිසි ශාස්ත්‍රයක් යම්කිසි විෂයක් හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. බොහෝ වෙලාවට හොඳ උසස් අධ්‍යාපනයක් තියෙනවා විශ්වවිද්‍යාලයට ගිහිලා තියෙනවා නැත්නම් ප්‍රොෆෙෂනල් এডুকেෂන් එකක් වෘත්තිමය අධ්‍යාපනයක් ලැබලා තියෙනවා. ඊළඟට ඒගොල්ලෝ සමාගමක වැඩ කරනවා. ඒතර සමාගමක හෝ රජයේ ආයතනයක වැඩ කරනකොට ඒකේ හරි පිළිවෙලක් තියෙනවා. ක්‍රමවේදයක් තියෙනවා. එතකොට මේගොල්ලෝ බොහෝ වෙලාවට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන මේගොල්ලන්ගේ බුද්ධි මට්ටම ඉහළයි. මේගොල්ලන්ගේ අධ්‍යාපන මට්ටමත් ඉහළයි. ඒ කියන්නේ මේගොල්ලෝ ලෝකේ හොඳට දැකපුවල්. මේගොල්ලෝ යම්කිසි ශාස්ත්‍රයක් ගැන අවබෝධයක් තියෙනවා. ඒ ළඟට මේගොල්ලන්ට යමක් කිව්වම ඉක්මනට තේරුම් ගන්න පුළුවන්. ඉක්මනට තේරුම් ගන්න පුළුවන්. බුද්ධි මට්ටමින් වැඩි. ඒ වගේම මේගොල්ලෝ සිස්ටම් එකකට පුරුදු වෙච්ච අය. මේගොල්ලෝ කාල සටහනකට වැඩ කරන්නේ. ඒ කියන්නේ උදේ වැඩ පටන් ගන්න වෙලාවක් තියෙනවා, ඊළඟට ඉවර කරන වෙලාවක් තියෙනවා. දැන් නම් ටිකක් වෙනස් වෙලා තියෙනවා work from home. නමුත් work from home වුණා. මේ සිස්ටම් එක තාම මේගොල්ලෝ ප්‍රැක්ටිස් කරනවා. ඊළඟට මේගොල්ලෝ වැඩිපුර ටෙක්නොලොජි එක පාවිච්චි කරනවා. වැඩියෙන්ම ෆෝන් එකට වැඩිය මේගොල්ලෝ පාවිච්චි කරන්නේ ඊමේල්. එබැනම් ඔයා උත්සාහ කරන්න ඕන මෙන්න මේ හැකියාව චුට්ටක් දියුණු කරගන්න. අපොයින්ට්මන්ට් එකක් ගන්නකොට ඊමේල් දාන්න පුරුදු වුණා නම් වඩාත් හොඳයි. මේගොල්ලෝ එකපාරට ටෙලිෆෝන් එකට එන්නේ නැහැ. සමහර ප්‍රොෆෙෂනල්ස්ලා ඔයාට එකපාරට කෝල් එක ගන්න බෑ. හේතුව ඇයි? එයාගේ ටෙලිෆෝන් නොකෝම හැන්ඩල් කරන්නේ එයාගේ සෙක්‍රටරි. එහෙම නැත්නම් එයාගේ ජූනියර් ස්ටාෆ් එක. දැන් බැංකුවකට ඔයා කෝල් කරොත් මැනේජර්ට එකපාරට කෝල් එක යන්නේ ඇසිස්ටන්ට් මැනේජර්ට යන්නේ. එතකොට ඔයාට ඔතන තියෙනවා අපි ගේට් කීපර් කියලා කියන්නේ එන්නේ යාව ජය ගන්න ඕන අර මැනේජර් ළඟට යන්න. ඒතර ඔයා දැනගන්න ඕනේ ඒගොල්ලෝ වැඩ කරන්නේ යා වැඩිපුර අන්නෝන් නම්බර්ස් වලට ආන්සර් කරන්නේ නැහැ. ඊළඟට ඔයාට හොඳ අවබෝධයක් තියෙන්න ඕන මෙයා මොන වගේ වෙලාවක බිසි වෙයිද. මේක දැනගන්න බැරි වුණොත් අපි අනිවාර්යයෙන්ම අපිට කෝල් එක ගනිද්දි අපිට වොයිස් ටෝන් එකේ එහෙම නැත්නම් කටහඬේ තියෙන ස්වභාවයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ වචන හසුරවන වෙලා විදිහ කතා කරන විදිහ වල අවබෝධයක් ගන්න පුළුවන් මෙයා මේ වෙලාවේ ටිකක් බිසි වගේ. එයා එකපාරට කියන්න පුළුවන්. හරි කියන්න මොකද්ද මොකද්ද වෙන්න ඕන? ඔව් ඇයි කෝල් කරේ මට? අන්න ඒ වගේ. ඒ වගේම ඔයාලට හොඳ පෙර සූදානමක් තිබිය යුතුයි. ඔයා ගන්න කෝල් එක ඔය නම්බර්ස් ඩිරෙක්ට් නම්බර්ස් මොබයිල් නම්බර්ස් වලට කතා කරනවා නම් ඔයාලට පැහැදිලි උත්තරයක් තිබිය යුතුයි මේ ෆෝන් නම්බර් එක කොහොමද හම්බ වුනේ කියලා. ඒක ගැන අවබෝධයක් තියෙනවා. ඒතර අපි ස්මාර්ට් කෝල් එකක් ගන්න විදිහ කතා කරා. ඒකෙදි ඉස්සර වැඩසටහන් වල අපි කතා කරලා තියෙනවා. ඔයා ඒ විදිහට ගන්නවා. දැන් මම මේකෙදි කතා කරන්නේ ප්‍රොෆයිල් එක ගැන විතරයි. හරිද? ඊළඟට මේගොල්ලන්ගේ බුද්ධි මට්ටම ඉහළ නිසා දිගට විස්තර කරන්න එපා. දිග එක්ස්ප්ලනේෂන් දෙන්න එපා. ඇයි? ඒගොල්ලෝ එකට කැමති නැහැ. අපි දිගට එක්ස්ප්ලේන් කරනවා කියලා කියන්නේ
කෙනෙක්ට තේරුම් ගැනීම අඩුයි කියලා හිතන උපකල්පනයකට අපි ඇවිල්ලා. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. එතකොට කෙටියෙන් කියන්න ඕන අනිත් එක ඒගොල්ලෝ කියනවා පොයින්ට් එකට කියන්නේ. ඒ කියන්නේ නිශ්චිත කරලා කියන්න. හරි සරල වෙන්න ඕන ඒ වගේම ඒකේ කන්ටෙන්ට් එක. ඒක නැත්තම් අන්තර්ගතය ක්වොලිටි වෙන්න ඕන. අපි කියනවා රිච් වෙන්න ඕන. ගුණාත්මක බවෙන් වැඩි වෙන්න ඕන. ඊළඟට ඒගොල්ලෝ කැමති ඒක පිළිවෙලකට කියනවා නා. එතකොට ප්‍රොෆෙෂනල් කෙනෙක් ෆේස් ටු ෆේස් හම්බෙන්න ගියොත් එයා බලාපොරොත්තු වෙනවා එයා වගේ කෙනෙක් එයා එක්ක කතා කරනවට. එයාගේ ගතිගුණ මැච් කරන්න ඕන. එයාගේ ඇඳුම. එනවා එයා කැමති ඔබත් ප්‍රොෆෙෂනල් විදියට හැසිරෙනවා නම්. ඔබ වෙලාවට එනවා. ඒගොල්ලෝ හරි වැදගත් වෙලාවට වැඩ කරනවා. වෙලාවට කලින් යන්න. වෙලාවට අනිවාර්යෙන් කලින් යන්න. ඒ වගේම පිළිවෙලකට යන්න. ඇඳුම් පැළඳුම් පිළිවෙලකට යන්න. ඔබ අරන් යන හැම දෙම පිළිවෙලකට තියෙන්න ඕන. ඔබ ටැබ් එකක් ගෙනියනවා වෙන්න පුළුවන්. ෆෝන් එකක් ගෙනා ෆෝන් එකේ කවර් එක ගැන උනන්දු වෙන්න. ඔබ ටැබ් එකේ පෙනුම ගැන උනන්දු වෙන්න. ටැබ් එකේ කවර් එක ඉරිලා කැඩිලා නම් පරස්සම් වෙන්න කම්පියුටරේ. ඔබ ගන්න පෑන, ඔබ යමක් ලියන්න පෑනක් ගන්නවා නම් ඒ පෑන සාමාන්‍ය බෝල් පොයින්ට් පෑනක් කරන්න එපා. හේතුව ඇයි? ඔබ ලියන්න යන්නේ ලොකු රක්ෂණ ඔප්පුවක්. ලොකු වටිනා කියන අවුරුදු 20 ගානක ප්ලෑන් එකක්. ඒක ලියන්න ගන්න පෑන බොහොම පහසුවෙන් කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහේ වටිනාකමක් පෙන්වන පෑනක් විය යුතුයි. මම කියන්නේ ඔයාට එක්ස්පෙන්සිව් පෙන්ස් ගන්න කියලා. නමුත් සාමාන්‍ය ලස්සන පෑනක් අරගෙන යන්න. එතකොට ඔයා මේ හැම ඩීටේල් එකක්ම බැලිය යුතුයි. එතකොට ඔබ කතා කරන විදිය. හරිද? ඊළඟට ඔබ බලිය යුතුයි. ඔබ වාඩි වෙනවා නම් එයා ඔයාට ඉන්වයිට් කරොත් වාඩි වෙන්න කියලා තමයි අපි වාඩි වෙන්නේ. නැත්තම් අපි වාඩි වෙන මේ අයි සිට කියලා අහන්න මම සර් වාඩි වෙන්නද? එහෙම අහලා වාඩි වෙන්න. එතකොට වැදගත් දේ තමයි ප්‍රොෆෙෂනල්ස්ලත් එක ගණදෙනු කරද්දී ඔබ ඔබේ ප්‍රොඩක්ට් එක එක්ස්ප්ලේන් කරන්න ඉස්සෙල්ලා හැමදේම විස්තර කරන්න ඉස්සෙල්ලා ඔබ රැපෝ එක හදාගත යුතුමයි. මොකද්ද රැපෝ එක කියන්නේ? ක්ෂණික විශ්වාසය දිනාගත යුතුයි. ක්ෂණිකව සුහද බව ඇති කරගත යුතුයි. අපි ටෙලිෆෝන් කෝල් එක හරි ෆේස් ටු ෆේස් හරි ඔන්ලයින් ප්‍රසන්ටේෂන් එක හරි පළවෙනියටම ජයගන්න ඕන අභියෝගය තමයි විශ්වාසය. ඒ මොහොතේ විශ්වාසය ඔබ දිනාගත යුතුමයි. ඉතින් අපි මේ ගැන වැඩි විස්තර කතා කරමු අපේ MDRT ජිම් එකේ වීඩියෝස් වලින්. මම මේක වැඩිදිරට කතා කරනවා. එන්න ඔයා එකතු වෙන්න අපි වැඩිපුර කතා කරමු. වැඩිපුර විස්තර මම ලබලා දෙන්න. ජොයින් වෙන්න ලයිබ්‍රරි එකට. ලයිබ්‍රරි එකේ වැඩි විස්තර දෙන්නා.